චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉසුන් වහන්සේලාට නියම කරලා තියෙනවා සේකයා කියලා සීකපද 75. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ඇතුළත 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්න ඒ සීකපද පනවලා තියෙන්නේ. මේ සමහර කීපයක් භික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් ශාසනයක් එහි සඳහන් නොතියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාදු සෝතේන සංවරු ධානයන සංවරු සාදු සාදු ජීවහාය සංවරු කායන සංවරු සාදු සාදු වාචාය සංවරු මනසා සංවරු සාදු සාදු සම්බත් සංවරු සම්බත් සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති ඔයක තැන ඒ තියෙන්නේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්තිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාථාවක් යෝ මුඛ සංඤතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්තං ධම්මංච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරයේ සඳහා ගාථාවක් ඔය ගාථා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ සේකිය ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කනින් සංවර වීමත් උතුම්. ඝාණේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දිවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම් සාදු වාචාය සංවරෝ වචනින් සංවර වීමත් උතුම් මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම් සාදු සම්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම උතුම් සම්බත් සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති මේ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමෝ අතින් සංවරයි පයින් සංවරයි වචනින් සංවරයි හැමතැනම යම් කෙනෙක් සංවර නම් සම්බත්ත හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරන සමාහිතු යන්පත් මනසින් වාසය කරන ඒකෝ සන්තුසිතු තමාහු භික්ඛුන් ඒ භික්ෂුන් වහන්සේ නැත්තම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා යෝ මුඛ සංඤතෝ භික්ඛු යම් කෙනෙක් වචනින් සංවරයි මිතභානි අනුද්දතු පමණට කතා කරනවා විශේෂණ වචන කියන්නේ අනුද්දතෝ කියන්නේ විශේෂණ වචන කියන්නේ නිකම් වාචාල වචන කියන්නේ. ඒතකොට මధుරන්තස්ස භාෂිතං
අත්තං ධම්මං සිද්ධීතේති අර්ථය ධර්මයේ අපද්‍යක්ම කියනවා. එයාටගේ කතාව බොහොම මිහිරි. ඔය විදිහට ධම්මපදේ කියනවා. දැන් ඒකවට සාමාන්‍යයෙන් ගිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛ්‍යා ගැන කෙටියෙන් හඳුන්වා බලමු. භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසේ සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිත කායන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිත කායන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔන්න 10ක් වෙනවා එතන භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරයේ වට වෙන හැටියට විවෘත නැතුව කොන් එල්ලෙන්නේ නැතුව සැල් තියන්නේ නැතුව අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂූන් වහන්සේ අඳිනකොට ඉතින් ගිහි ජීවිතේට එහෙම නැහැ අලංකාරට අඳින්න වෙනවා නමුත් ඒක සංවරය ඇඳීම එතනින් එන්නේ පරිමණ්ඩලන් පාරුපිස්සාමි සිවුරු පොරවන කොටත් ඇඟ වැහෙන්ද පෙරවන්න ඕනේ මුළු ඇඟම වැහෙන්න ඕනේ තවන් ඉල වැහෙන්න ඕනේ පරිමණ්ඩලන් කියන්නේ ඒකයි සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව හාත්පසින් වටකොට අඳින්නට ඕනේ පෙරවන්නට ඕනේ සුපටිච්ඡන්ව අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථානෙන් බැහැර ස්ථානෙන් බැහැර ගම්මානෙට නගරකට යනවා නම් සුපටිච්ඡන්නෝ මේ අද් දෙකේ මණික් කට්ටියෙන් ඉහළ දෙල්ලෙන් යට දෙපায়ে මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ ඒක සුපටිච්ඡන්නෝ හොඳට පිළිසම් වෙලා කෙරලා තියන්න ඕනේ විවෘතව තියෙනවා නම් ආපස්සෙ ඒක අසම්මරය ඊළඟට ගමිස්සාමි නිසීදිස්සාමි එතකොට යනකොටත් ඒ සංවරය තියෙනනේ ස්ථානින් බහැර වාඩි වෙනකොටත් ඒ සංවරය අතු වාඩි වෙන්න ඕන ඊළඟට සුසංවතෝ අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි ගමන් බියම යනකොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ සුසංවිතෝ ඒ කියන්නේ දඟලන්නේ නැතුව දුවන්නේ පලින්නේ නැතුව දුවන්නේ පයින්නේ නැතුව කලබල නැතුව සාන්තව යන්නට ඕනේ ඒ වගේ වාඩිලා ඉන්නකොටත් එහෙමයි. ඔක්කිට චක්කු අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි. වික්ෂුන් වහන්සේට ඒ ගමන පැහැදිලි කරන්න බෑ. වික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලු යස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්නකොටත් එහෙමයි. අන්තරාවක් තියෙන තැන බලන්න පුළුවන්. හැහැරලා. අනිත් වෙලාවෙ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්කිට කායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ ශූර තියනවනේ දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යක ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්ස ගන්නවා ධනෙ දක්වා ආරක්ෂාව නමුත් ඒක කැපන්නේ වික්ෂුවට උහු ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම ඒකට වාඩිලෙන කොටත් එහෙම සිවුරු කොනක් උස්සගෙන ඉඳ තහනම් ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න සීසපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උතන තියෙනවා 10ක් භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය මහා හඬින් සිනා නොවිය යුතුයි මහා හඬින් සිනාවීම අසංවරය. ඒකට කියනවා නම් අපේ සිංහල භාෂෙන් කොක් හඬලා හිනා වෙනවා කියලා නේද? කොක් හඬලා හිනා වෙනවා. ඒ හිනාවීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වක්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වර්ථති. සිනා වෙන්න කාරණයක් තියෙනවා නම් දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නංගන්න කියලා. ඊළඟට යනකොට වාඩිලා ඉන්නකොට මහා හඬින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අපසද්දෝ. අපසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්න තුනේ කරන්න බෑ.
තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට ඇහුණට ඒ විදිහට කතා කිරීම නැති ඒකට වඩා සද නගන්න එපා කියනවා හජින් කෑ ගහලා කියන්නේ එපා දොළොස් ශ්‍රීණේ කියන්නේ අඩි 18ක් නේ ඒ අඩි 18ක් ඈත ඉන්න ගොනට මේ වචනේ තේරෙනවා ඉන් එහාට සද්ද ඇහෙනවා තේරෙන්නේ නැහැ ඒ මට්ටමද කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර ඊළඟට නේ කාය ප්‍රචාලකම් බාහුව ප්‍රචාලකම් සීස ප්‍රචාලකම් කියවේ කය පද්දව පද්දව යන්නේ යන්නක් වාඩිලා ඉඳක් කැප නැහැ සමහර පැද්දි පැද්දි ඉන්නවනේ මේ ඊළඟට බාහුව ප්‍රචාලකම් අත් දෙක මේ පද්දවනවානේ යනකොට යනකොට වාඩිලා යනකොට අත් දෙක පද්දවන්නේ නැතුව තියෙන්න ඕනේ දැන් සීස ප්‍රචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ වාරිනකට තිස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ තිස් දෙක කියලා හිතනවා ඊළඟට තුන්වෙනි දශකයේ කියන්නේ නේ කම්බකතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ වේත ඕගුන්ටිතෝ අන්තරගමී ගමිස් අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නේ පල්ලප්පිකාය අන්තරගරේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් නේ කම්බකතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේට ඒක විශේෂිතින් ගිහින් තුන් දෙක සමහරුන්ගේ පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන්න දෙන්න කැප නැහැ. එතකොට වාඩිලෙන කොටත් දැත් දෙක මෙහෙම තියානින්ද කැප නැහැ. ස්ථානෙන් බැහැර. ස්ථානය ඇතුලේ නෙමෙයි. ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක. ඊළඟට නේ ඕගුන්දිස සීසු. ඒ කියන්නේ ඉස්ස වහගෙන ගිලංකමක් තියනනම් පුළුවන්. ගිලංකමක් නැත්නම් ඉස්ස වහගෙන ගමේ යන්න සුදුසු නැහැ. ඉස්ස වහගෙන ගමේ වාඩිලන්නේ සුදුසු නෑ පොගුන්ටිතු. අර මේ රටෙත් ඇති සිංහල රටේ අර මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට නෑ උක්කුටික අන්තර ගරේ ගමිස්සාන්. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අදී තියෙනවා. විලිඹු උසගෙන ඇඟිලි අදින් අදී තියෙනවා. ඒක කැප නෑ. එන්නත්තම් විලිඹියෙන් පමණක් අදී තියෙන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නෑ. නේ පල්ලත්තිකාන්තර ගරේ නිසී දිස්සාමි අනේක කාටත් වැදගත් වෙනවා දැන් පල්ලත්තිකා කියලා කියන්නේ ඒකට පරිණි වචනේ කියන අකවටු බැඳගෙන කියලා අකවටු කියලා කියන්නේ මොනවද අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩුවේ ඒක හත් පල්ලත්තිකා දුස්ස පල්ලත්තිකා කියලා කියනවා දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන මේ සේවකයෝ එයත් අඳ ආසනල වාඩි වෙන්නේ කැපේ නෑනේ. රතු පටියක් තියෙන රතු පටියේ මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක තදගෙන ඉන්න ආංශි පුටි වාරනවා. ඒක කැපේ නෑ. ඒකට කියනවා පල්ලත්තිකා නිසින්න කියලා. ඒක කැපේ නෑ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන් වහන්සේලට පමණයි. අනිත් ඇටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්දපාතම් පටිග්ගහෙසාන. පත්‍යසඤ්ඤ පින්දපාතම් පටිග්ගහෙසාන. සම සූපකම් පින්දපාතම් පටිග්ගහෙසාම සම තිත්තිකම් පින්දපාතම් පටිග්ගහෙසාම කියලා හතරක් තියෙනවා භික්ෂුන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පින්දපාතම් පටිග්ගහෙසාම කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් පින්දපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝක්ක ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණ. ඊළඟට පත්‍යසඤ්ඤේ පින්දපාතම් තමන් පාත්‍රය නම්, පිඟාන නම්, කෝපය නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අලන්න ඕනේ. මේ කාටත්ම දැයි නේද? හන්දක් කැල්ලුවා, පිඟාන නම් කැල්ලුවා වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අලන්න ඕනේ. ඊළඟට සම සූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන සූප කියන්නේ දැන් මෙලවලු වගේ නෙමෙයි මුං ඇට වලින් කඩල ඇට වලින් එමු නැත්තම් මේ පරිස්කෝලි මේ හදනවා මේ ඝන ආහාරයක් දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ ඒක බත් එක කෑමට ගන්න ඒවා සූප කියනවා කොද්ද නෙමෙයි මැල්ලුම නෙමෙයි
ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත් මේ උඳු වලින් හදනවා ඒක මෙහෙම අතින් ගන්න පුළුවන් එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ බත් හැන්දිය දෙකයි නම් අර වැනි භාගය බත් හැන්දිය හතරයි නම් ඒක හැන්දක් ගන්න පුළුවන් සූප ඒක සම සූපක බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ ඒක පෝස්ටි නිසා ඈ තලක වාගිය තමයි තලක වාගිය තමයි ඔය දැන් අට වර්ග බෙදලා අට වර්ග වලින් ඔක මේ මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත් වල මේ පිටිසර පළාත් වල තියෙනවා ඒකට නම් මුං ඇට ආනන ඔය වගේ වචන කියනවා මේ හොද්දක් නෙමෙයි ඒක ඒක අනිත් ව්‍යංජන වලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට අනිත් සීරම ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත් අරක ඒ අනිත් ප්‍රඤ්ඤාවට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟ සම සිත්තිකම් පටිච්චේස. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුවෙටින් යට තියෙන්න ඕනේ. මුවෙටින් උඩට මේ බත් වලක්වත් තියුණොත් වැරදි. දැන් අපි පාත්‍රයේ මුවෙට තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒක තමයි සම සිත්තිකම්. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන් බුදුරජාන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා පාත්‍රයේ පිරෙන්නේ වන්දලා තියෙනවා එහෙම ඉස්සර අපේ හාමුදුරින් ඉඳලා තියෙනවා මුළු පාත්‍රයේම තියෙන කොටස වන්දන කරන් නිරෝගී ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතර ඉඳලා දිගට 30ක් කියන ආහාර ගැන අනිත් ඒවා කාටවත් සාධාරණයි සක්කච්ඡම් පින්ඩපාතම් බුද්ධිසාමි ප්‍රත්‍යසඤ්ඤේ පින්ඩපාතම් බුද්ධිසාමි සමසූපකම් පින්ඩපාතම් සපදානම් පින්ඩපාතම් බුද්ධිසාමි සමසූපකම් පින්ඩපාතම් බුද්ධිසාමි නේතුපතෝ මද්දිතා පින්ඩපාතම් බුද්ධිසාමි නබුඤ්ජමානු නසූපං වා ඕදනං වා අගිලානු අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුද්ධිසාමි නසූපං වා ව්‍යඤ්ජනං වා ඕදිනේ පටිච්චාදේශාමි දීයෝ කම්මිතං උපාදායාති ඊළඟට නෝඥාන සංඤේ පරේ සම්පත්තං ඕලෝකේසාමිති නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමිති 10ක් උතන තියෙනවා ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේට දැන් අපි සිල් 30 ප්‍රතිවේක්ෂා කළම ගන්නට ඕනේ ප්‍රතිවේක්ෂා කළ ආහාර ගන්න ඒක සක්කච්ඡම් පින්දුපාසම් බුඤ්ජිසා පත්‍යසඤ්ඤේ කියන්නේ හොඳට කල්පනාවෙන් වාජිනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕන. මේක සංවරය. ඊළඟට සපදාන. ගන්න එක තැන. සපදාන. සපදාන කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕන. එහෙම මෙහෙම ගන්න නැතුව. සපදාන. සමසූපකම් අරුඩින් කියෝ වගේම ආහාර ගන්න කොටත් සූප වැඩි නම් ගානට ගන්න ඕන. සමසූපකම්. නේ සූපකතෝ ඕමද්දිත්වා ඒ කියන්නේ මුදුනේ ගණන් නැතුව ගන්න ඕනේ දැන් හිඟානේ හැටි පාත්‍රේ හැටි මුදුනේ යනොත් අසංවදයි ඒකේ තියෙනවා හේතුවක් දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ මුදුනේ කාලා හරි වුණා නම් දෙන්න බෑනේ ඉඳුවේ කොනකින්ද ලගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපිරිසුදු නෑනේ ඉඳුල්ලා නෑනේ අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන දැන් මිසුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොනක ඉඳලා වන්දලා තියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක ඉතින් පිනක් වෙනවා ඊළඟට නසූපංවා ඕදනංවා අගිලානෝ අස්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාම දැන් භික්ෂුවට ඒක විශේෂයි තමන් ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බතෝ අනේ මට බද්ද දාන්න මට සූප දාන්න කියලා එල්ලන්න කැප නැහැ. මේ ඉලවට ඒක අසංවරයි. එහෙනම් කොහොමද වුණේ උනෝ තිල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමිනේ මේ බද්දද? කදෙන්න මට ජීේන. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බදන්න කියන්නට මේ දාන තියනවාද? බත තියනවාද? එතන මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් කිව්වේ නේද?
ඊළඟ එක තමයි රහස. ඉස්මේ සූපං අභ්‍යංජනං ඕදිනේ පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායාති සික්ඛාකරණීය. සූපhari දැන් ඔය මේ එළවලු මස් මාළු මොනවා හරි රසවද්‍යයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවනේ රවමි තමන්ගේ එක බස් යට හංගන. එතකොට අය බෙදෙනවානේ අර වැඩිෙන් ගන්නවා. ඒක කැපෙන එක අසංවරයි. පුළුවන් පුළුවන් පුළුවන්. ඒක කියන්න පුළුවන්. එහෙම කියනකොට පුළුවන්. තමන් ඉල්ලන්නේ කැපෙන්නේ නැති. ඒ නිසා අර සූප ව්‍යංජන ආදී ප්‍රත්‍යයට නොසංගිවි යුත්තේ ඒක අසංවරයක්. කෑම ගැන අනිත් එකට අදාහ අස්තමක්. ඒ කියන්නේ උද්ධාන සංඤේ පරි සම්පත්තං කෑම ගන්නකොට විසුණු වාසලේරි දායකෝ හරි මට ටිකයි බෙදලා තියෙන්නේ අනිත් එක ගොඩයි කියලා මේ තරහයි තින්. ඒ කියන්නේ මේ අමනාපය අසතුටින් බැලුවොත් ඒක අසංවරයක්. මට අසවල් දෙයලා මට දීලා නැහැ. අනිත් පැත්තෙන් දීලා තියෙනවා. ඉතින් එහෙම හිතුවොත් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කොහොමද? ඒ ළඟ ඉන්නේ කෙනාට අඩුපාඩුවක් තියෙනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක පිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපි ළඟ ඉන්නේ කෙනා බලනවා මොනවද අඩුපාඩු. බලලා මේ දෙයාට බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාව ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කල්ලනේ දාන ගන්නේ දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන හාල්. අනිත් අර මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන්. එතකොට ගුලි කල්ල ගන්න එක නාති මහන්තා කටට හපන්න පුළුවන් ප්‍රමාණයට ඕන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි. කට පිරෙනවනේ හපන්න බෑ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිදු හදනකොට දැන් කෙහෙල් කිදේ වගේ දිගට හුරුව හදන්නේ නැතුව සමමට හදන්නකොට සමහර දිගට කටේ තියන්න බලනවා නේ ඒකත් අකපයි. ඒක සුදුසුනේ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා. නානාකේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි. දැන් බුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛි පිස්සාමි. නේ සකබලේන මුකේන බ්‍යාහරිස්සාමි. නේ පින්දුක්කේපගම් බුඤ්ජිස්සාමි. නේ කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සාමි. නවගණ්ඩකාරකම් බුඤ්ජිස්සාමි. නේ සිතාකාරකම් බුඤ්ජිස්සාමි. නේ ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි. නේ චපුචපුකාරකම් බුඤ්ජිස්සාමි. කරුණ 10ක් එතන තියෙනවා. නේ අනහතේ කබලේ මුකද්දාන විවිරිස්සාමි කියන්නේ දැන් බත්තිල හදාගන්නවා. කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා. ඒක කැපනේ. ඒක අසංවරයි. කටලකට කෙනල්ලවන දෙතල අරින්න. ඒක සිහියෙන් කරන්න ඕන දෙයක්. නැත්තම් බලන්නේ නැකනොත අසංවරයි. අසංවරයි. ඒ නිසා දෙතල ළඟට බත් පිළ අරගෙනවනේ කට අරින්න. ඊළඟට නේ බුඤ්ජමානෝ සබ්බං අස්ස මුසේ පස්සේ පිස්පක්ති පිස්සා. මේ කියන්නේ අනුභව කරද්දි ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලකාරී දෙතලෙන් ඇතුලට ගන්න තහන. එන්න අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුළු කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ රට තුළට නැදෑ යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සාවන් කටේ බත් තියනවා නම් ආහාර තියනවා නම් මොනවා හරි කෑමක් කටේ තියනවා නම් කතා නොකෙවි. කතාගෙනුට අසංවදයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්ක කටේ තියෙනවා වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියෙනවා නම් ගිලලව නැ කතා කරන්න. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක් හේප කම්බුංජිසාන. අර ළමයි කඩලා කන්නවා වගේ මෙහෙම වීසි කර කර යම ගැනීම තහන. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ල නැත්නම් කඩල වගේ දේවල් එහෙම වීසි කරාට ආපත්‍ය නැ. අර බත් ගැන මින් කියන්නේ. බත් එතකොට ඉහිරෙනවනේ. ඒකයි. නේ කබලාවච්ඡේදකම් බුඤ්ඤිසමන තවත් එකක්. දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරට ගන්නවා භාගයක් අතේ තියාගන්න. ඒකත් අසංවරයි. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරට ගන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න ඕනේ. නේ අවගන්ධකාරකම්. දැන් ඔය හිලව් වඳුරු කට ගත්තම හක්ක පුරවා ගන්නවනේ. එහෙම කැපෙන්නේ නැහැ.
අක පුරවාගෙන තියාගන්න කැප නැහැ. Taman කට ගත්ත බත් පිට වරඳලා අවසාන වන ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණත් එහෙමයි. ඊළඟට නෑ සිත් හත්නි දුනක ආහාර ගනිද්දී මේ අත දසාදාන්න තහනම්. ඒ බත්තුළු එන්න නැත්නම් වතුර බින්දු වීසි වෙන. ඒ නිසා අත ගසාදාන්න සුදුසුනේ කසාංවරය. නෑ සිතාවකාරකම් බත්තුළු ඉහිරවන්න තහනම්. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතුව න ආහාර ගන්න. බත්තුළු කමන්නන්නේ අනිකුත් කෑම ජාතිය එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරය. නෑ ජීවහානිච්ඡාරකම් සමාරු කෑම ගන්නකොට කටහන දිව නිරනවා. ඒක කැපෙන එක සුදුසු නේ බලන්න නිගමත අසංවරයි. නෑ චපු චපු කාරකම් සමාරු තලු ගන්නවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියාව රටේ හරියට නදී උඩු මිනිස්සු කෑම ගන්නකොට බොහොම සද්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැපෙන්නේ. එතන 10යි. තව තියෙන 6ක් ඔය ආහාර ගැන. න සුරුසුරු කාරකම් බුංජිස්සාමි න හත්නිල්ලේකම් න පත්නිල්ලේකම් න ඔත්නිල්ලේකම් න සාමිසේන හත්තේන පාණීයතාලකම් න සසිතකම් පත්තදෝන ඔය හයක් තියෙනවා. ඒ කියන්නේ මේ න සුරුසුරු කාරකම් කියන්නේ කිරි මෝරු මොනවාරි දියර ජාතියක් බොනකොට සුරුසුරු ගාලවරනවානේ. ඒක අසංවරයි. සද්ද නෙවෙන්න ඕනේ පාණී කරන්න. තේ හරි කිරි තේ හරි මෝරු හරි වෙනත් වේ පළතුරු ඉස්සරහරි එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන් නැතුව දැනගීම සංහාරයක්. මේ හත් නිල් එක ආහාර ගනිද්දි අත ලෙව ගන්න හොඳ නැහැ. ඒක අසංහාරයක්. දැන් පත් නිල් එක තමාට මේ තිඟාන හැන්ද පාත්‍රේ ලෙව කව අසංහාරයි. දැන් ඔත් නිල් එක දෙතොලේ ගන්නත් හොඳ නෑ. දැන් සමහර දෙතොලේ තියෙන දේ දෙවිදිකල් පියදිකල් ගන්නවනේ. ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නංගු හොඳ ගන්න. තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න නිසා කෙරෙ දිවෙන් දෙවන්න සුදුසු නෑ. එතකොට දැන් සමහර මී පෑනියෝ චතුමඳුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. ඒක හැන්දින් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නේ සාමිසේන හත් වෙන පාණී තාලකම්. ඒ කියන්නේ අපි ඉඳුල් තියනවා නම් මොන හරි ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝපේ හරි භාජනයක් අල්ලන්න අසංවරයි. ඒක ලිස්සල වැටෙනවා. අනික තවගෙන උට අල්ලන්න බැරි වෙනවා. අතසෝ දුහවණය කළ ඇල්ලුවට කමක් නැහැ. ඊළඟට නැ සසිතගම් පත දෝන අන්තරගරේ ඡන්දේශා මේ කියන්නේ තම භාජනයේ සෝදලා පේන තැනක ඉඳුල් නොදැය යුතුයි. පේන තැනක ඉඳුල් දැමීම සුදුසුනේ කාසන්වරයි. ඒකාත්කෙන් සතුන් වහනවනේ. ඒකාත්කෙන් උතන දුගඳ වෙනවා. ඒකාත්කෙන් දකින්නන් අප්‍රසන්නයි. නිසා ඒක අසන්වරයයි. උන්නේ ටික ආහාර ගැන 30ක් උතන කියුණා. දාතින ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් ඒකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි වචන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ අවර්ලෝස වේලාවට වඩා ඉරේක ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දාසල 12ට ඉස්සරලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුවලා ඉරාවර වෙනවා. දැන් මොන මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවලා තමයි ඉර අවර වෙන්නේ. මොකද ඉර පායන්නේ 6ක් පහුවලා වෙනාන්දි 25ක් ලා ගිහිලන් දැන්. මේ ලංකාවේ අපේ පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් ඉතින් 6 මාර්ල විනාඩි 25ක් පමා වෙනවා. එතකොට විනාඩි 25 අයි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි බැහිමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා තරණි වේලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් ඒ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3 හමාරයිනේ.
එතකොට දැන් 12යි 12යි 18යි 3මාර 21මාර දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා දැන් සමහර විට ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙන ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට 6යි 10ට බහිනා එහෙම තියෙනවා එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවා නේ 15 දෙකට බෙදන්න ඕනේ පැය 6ට 6ට එතකොට විනාඩි 7මාරයි එතකොට 12යි දැන් අර වැස්සේ මේ මේ උදා වුණේ මේ 6යි 25ටනේ ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ එතකොට 12 විනාඩි 18මාරට ඉර අවර වෙනවා අන්න එහෙම ඒ කාල ඒ මොකක්ද දෙකෙන් අවශ්‍යතාවය කියලා. ඒ ඉරේ උදාවියේම බැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරාගන්නේ. නමුත් දැන් ඔර්ලෝසුපය ගණන් ගන්න බැවින් ඒ ඔර්ලෝසුපය 12න් පස්සේ ගන්නත් මිනිස්සු දොස් කියනවනේ ආ විකාලිය ගත්තා කියලා. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දුස් කියන්නත් බෑ සමහර සැක උපදින්නෙත් නෑ. ගලන් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ දැන් කටේ තලයක් තරම් අර දත් අතර තිබිලා ගිලුනොත් දලයන් පස්සේ විකාලේ ආපස් තියෙන විකාල ගෝජෙන. නොදැන ගිලුනත් ආපස් තියෙන. සාමාන්‍යයෙන් තමයි දැන ගිලුනොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන ගිලුනොත් ශික්ෂා පදේ කරේ. ඒ නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් ඉනරණි කීටයක් ඇතුළත දස් සුද්ධ කරන්න ඕනේ. හකුරු ඉතින් මෙහෙමයි හකුරු මේ හැබැයි මෙහි හකුරු වල හාල් නැති තියෙන එක නේද? ඒ නිසා උදේට නම් කවන්නේ. පහළම ආව කියනවා. ඔය සමහර වෙලේ සමහර වෙලා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලේ හාල්. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලා වනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදාන ඇති. ලංකාවේ වනේ. සමහර විට දැන් බර වැඩි වෙන්න හරි ඒක ප්‍රමාණය අදා ගන්නට දාන වැඩි. නිකන් සුනිසල් වාගේ තිබුණා. ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනාවකට සම්වදකම් එකක් වැඩගත්. කිරි කියන්නේ තින් ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකේ තියෙනනේ කිරි මිශ්‍රණයනේ. කෙලීම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහා ධාන්‍ය උනත් එහෙමනේ. ධාන්‍ය දැන් ඒව ධාන්‍ය මිශ්‍ර නේ තියෙනනේ. ඒ මොල්ටට් මිලිටනේ ධාන්‍ය තියෙනවා. ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා. ලෙඩවුනා කියලා එක බෙහෙතක් නෙමෙයිනේ. ඒක තවසර නෑ. ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකම මොකද දැන් වස්සාන ඍතුවේ දෙමාසයක් දිගුවට වැහැලා වස්සාන ඍතුවේ අග මාස දෙක පායනවා මේ වගේ තදව පැවිල්ලේ එනවා ඉන්දියාවේ එතකොට සරත් ඍතුවේට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙන භික්ෂූන්ට තම බලපාන්නේකම ගිහි පින්නතුන් ගෑට කැම ගන්නවානේ භික්ෂූන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේට එතකොට බුදුරජාණන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංචදේශද්ධි. ගිතෙල්, වෙඬරු, උක්සාකුරු, මීපැණි, තලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශද්ධි එක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කෙරෙන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමඳුරු තියෙනවා. අර ඔය කියන ඖෂධුලෙන් හැදුවොත් හරි. ගිතෙල් වෙන්තු උක්සකුරු මීපැණි ඒක චතුමඳුර. ඉතින් ඒ විදිහට ගත්තනම් අර රෝගේ
යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ගෑස්ට්‍රික් හැදෙන්නේ ආහාර මදි නිසා ගින්න වැඩි. චීස් ගැන අපි සොයල බැලුවා හොඳව දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනය තනිකර කිරි. ඒකට මිශ්‍රලා දෙන ලුණු විතරයි. කිරි මිශ්‍ර ඈ. වෙනද සමන්නේ. වෙනද කියන්නේ බටරනේ. ඒක පංච බේස් සජ්ජිතයි. චීස් කර චීස් කැපනේ ඒක ආවේ. තායිලන්තෙත් දෙනවද අපි දාසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් කියලා ඉන්නනකොට මේ යාලංකා මැනේජර් දවිලා ස්වාමීන්ද්‍ර චීස් ටික අඳින්ද? මොන්කො අපි චීස් පුරුනා මෙහා හඳුරු අඳිනවා. මොන්කො එහෙත් තන කමන්නේ අපිට වාසිය. ඔබට කෝපි ටික අඳින්න කිව්වා. එහෙම තියෙනවා. ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා. ඒ නිසා අපි සොයල බැලුවා. සොයල බැලුවාම නිෂ්පාදනය කරන්න තනිකර කිරි ප්‍රෙස් කරලා. කිරි මඟෝලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන සාධකයක්. එතකොට ඒ කෙලිම ආහාරයිනේ පංච මේ ගෝරසටයි තියෙන්නේ ගෝරස පංච ගෝරසයි තියෙන්නේ. කා කියා ගන්න ගියේ දැන් කාල නම් ගත වුණාද භවනාතේ ඇයි ගත වෙනවා. ඊළඟට තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ සීකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්තපානිස්ස න ආවදපානිස්ස කියලා එතන හතරක් තියෙනවා. යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහිලගෙන ඉන්නවා. කොඩේ බානකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට කරක් තියෙනවා නම් පුළුවන්. න දණ්ඩපානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර දියන් දණ්ඩක් පාවිච්චි කිරීමක්. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලෝගේ වංශේ දෙයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕන. නැ සක්ත පානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන ගොඩනාවද තියෙනවනේ මේ යුදාවද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. නැ ආවුද පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊතල ජාද කාලේ දුන්න වෙනකොට තියෙන අර තියෙනවනේ මේවා තුවක් වර්ග ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. කරේ ඊළඟ නිහිතට ප්‍රශ්නයක් නෑ. ඒ නැත්තම් පැත්තකින් තියවන්න ඕන බණ කියන්නේ ධර්මගරුත්වයේ සඳහා. ඊළඟට න පාදුකා රූල්ලස්ස න උපාහනා රූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලත්තිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස උම තියෙනවා තව එතන ගොඩක්. එතන තියෙනවා 12ක්. එතන තියෙනවා දැන් පාදුකා රූල්ලස්ස කියන්නේ ඔය මුස්ලිම් ජාතිකෝ පාචිකන නෙමේ. ඒ සරප වර්ගයක් අර ලියෝලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපි පාවිච්චි කරන සරප්පු ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ යටට පාවිච්චි වෙන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම් කමක් නැහැ. එහෙනම් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. දැන් උපාහන රූලස කියන්නේ සපත්තු. කුඩු පය කුඩ පැත්තට වැහෙනේ අඟලනේ ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් ගන්නනිකේම සුදුසු නැහැ ගලවන්න කියන්නේ. ඉස්සරහපි නිරිගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්වාසු වුණ ගුරු උරුම. එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වැඩකද බැලුවේ නෑ මගේ ආසනයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දිමෙ ඇතිල්ලෙනවා. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අකපාය එකිනෙක හරි පාවාන් ගලවන්නේ කියලා. ප්‍රශ්නේ ඔක්කොම ගැලෙව්වා. ඒකේ කාරණේ දන්නේ නැහැ නේද? ඇයි මේ සිමෙන්ති පොළවේ අදටදී දාගන්නේ පාවාන් නැතුව? මම ඉතින් තෝරලා දුන්නා ඉතින් ප්‍රශ්න දන්නේ නැති නිසා. මේගොල්ලෝ දන්නේ නැහැ නේ. ඊළඟට න යානගතස්ස. දැන් ඔන්න තමන් බිම ඉන්නවා. කෙනෙක් යානාවක ඉන්නවා. යානාගෙන ඉස්සරහ තුන සිවිකා ඒ වගේ දාද කාලනක් දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිමේ ඉන්නවා දේශකයා කවුරු හරි කිහිව පැවිදි හෝ ඒකට බිමින්දගෙන යානා වෙන කෙනෙකුට වැඩ කියෙම කැපෙන්නේ නෑ. දැන් සයනගතස්ස දේශකයන් වාසේ වාඩිලා හරි හිටගෙන හරි ඉන්නවා අහන එක නිදාගෙන ඉන්නවා දිගාවෙලා ඒත් බණ කියන්නේ කැපෙන්නේ.
පල්ලාතිකා නිසින්නස්ස ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අපවට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ එයාටගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසහෙට වාඩි කරවා ගන්න ඕන පල්ලාතිකා කියන්නේ ඒ කියන්නේ දැන් මේ සමහරව අර වාඩි වෙන්න බැරි අස්කෝ මෙහෙම තියා ගන්නවානේ අද්දෙක අන්න අර මේ ඉන්නවා ඒකෙන් ඒකද කියන අතින් අපවාට බැඳ ගැනීම කියලා. අතින් අත් පල්ලාතික. දැන් ඒ හැර තවර මගේ දුස්ස පල්ලාතික ගෙන මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැපෙනවා. ඒක තියෙනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕනේ. දැන් වේතිත සීසස සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සික් ජාතිකේ වගේ ජටාව තියෙනවා නම් බැ. ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ. අදින් පස්සේ කරන්නේ ඒක තමයි දැනකමනකින් කලින් කියලා දීලා නැහැනේ ඒකත් එක අසංවරකමන්නේ ධර්ම අගෞරවය කියනවා ඊළඟට නැස් ඕගොල්ලෝ විශේෂ අර මුස්ලිම් අම්මලාගේ සවහගෙන ඉන්න එක ගිලංකමක් කියනනම් වරදන්නේ ගිලංකමක් නැතුව ඊළඟට නැ චමරණි සීදිත් ආසනි නිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්න අහනේ කියලා උඩ පුටුවක ආසනයක ඉන්නේ කපනේ නැ නීච ආසනි සීදිත් උච්ච ආසනි නිසින්නස්ස දේශකයා පහක් මිටි ආසනයක ඉන්නවා අහනේ කියලා උස ආසනයක ඉන්නේ කපනේ නැ පිටිනුස් කිතෝ නිසින්නස්ස දේශකයා හිටගෙන ඉන්නවා අහනේ කියලා වාඩිලා ඉන්නේ ඒ කපනේ හරි ඉස්සර බෝධිසත්ව කතාවක තියෙනවා කියලා දෙනු දෙවුන. ඊළඟට නැ පච්චතෝ ගච්ඡන්තෝ පුරුතෝ ගච්ඡන්තස්ස. දේශිකයා පස්සෙන් යනවා. ඉස්සරන් යන එකනට බණ කියන්නේ. නැ උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශිකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් එක නම් හොඳ පාරෙන් යනවා. එන්නම් දේශනා කරන්න බෑ. ඒකට මම කියන්නේ කියන කතාවස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුන්නත් කියලා දෙන්නවත් නෑ ඒක. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙපිදලා තිබුණ එක ආස්භාවයක රටේ යමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහාරයේ කාලේ. ඊපස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වර නම ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්යා ඉතින් හැන්දෑවේ දැන් උදේ ගියොත් එහෙම මේ අහුවෙනවානේ හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජු උයනට මේ බෝධිසත්වයෝ ඉලෙටින් අමාරුවෙන් අම ගහකට නෑංගා උදේ පාන්දර වෙනකම් බැලුණා ඒකේ තැන්වල අතක ගාලින් ඇහඳ පේන්නේ ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුටු කරන්නේ ඉතින් කොහොම හරි මහන්සි ගන්නවා. එළියෙන් සම්නිද්දක් නැහැ. ඉතින් අතු ආසේ මේ අතක ගායි කියලා. ඒකෝට උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিতයයි ආවා මේ গুপ্ত විද්‍යාව රජුරන් දුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්න. හරියටම ගමවල වාඩි වුණා. දැන් මේ බෝසතුන් වහන්සේ කියලා ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනයක් ලැබලා නැහැ. නමුත් සසල ගියන ඥාණය තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පුරোহিতයා මෙතිහාසනයේක රජුළු උස්සාසනයේක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. කියන්නේ ගින් ගාදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කරේ මම හරහට තිබුණ අත්තව කෙලෝරට ගියා කෙලෝරට ගිහිල්ලා පණින්න පුළුවන් ප්‍රමාණය සැලකලා අඹාත්තේ එල්ලිලා පැන්න පණින ගමන්ම කාරණේ කිව්වා සබ්බ මෙදන් චමරිගතන් කිව්වා අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා මොකද ඉතල තමන්ගේ වැරද්ද කිව්වා මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙත් මේ අඹහොරකම් කරන්නා. ඒක මං කරන වරද? මගේ පිළිගන්නවා. මේ පුරෝහිතයා
දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ පෙනී ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. එතකොට ඉගෙන ගන්න රාජ්‍යරෝ දැන් මේලා ගෝලෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලෙයි. එතකොට රාජ්‍යරෝ සින්දගෙන වාඩි වීම යම් දෙගෙන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දිනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරෝහිතයන් කලබල වුණා. එයාට මේ මදිකම දැන්. එයානේ උපදේශකයා. එයා මේ අයියා මං වැරදි දෙන්නේ ඇයි? තමුන්නාස වැරදි. තමුන්නාස මේ දැන් ගුරුවරේ. දැන් රජුරුවන් රුගන්නන් දාපේ කෙනා තමන් මිත්‍යාසනික වාඩිලා ඉන්නේ. ඒතකොට මම රජුරුවන් යටට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පයේ වෙනයි. දැන් ශිල්පය දෙනකොට දෙන්න ඕන තමන් උසාසනෙක වාඩිලා දෙන්න ඕන. පස්සේ රජුරුව නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වා මෙයා වැරදි කාර්යය තුම මට කිව්වනම් මං ඕක ඉන්නේ නැහැ නේද? අර කියලා දෙන්න බෑ ඉස්සරේ. කියලා ඒ මනුස්සයා තනතෙන් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිතකමුළු තියාගන්න. ඇයි මේ දුක්පත් වුණත් මනුස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවේ? අර එතන තියෙන අබුද්ධෝත්පාද කාලයේ පවා අර ධර්ම ගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙනු. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහපු පිළිවෙත. ඒ කියන්නේ තමන්ද මල්ගේන සේවිකාව කුජුත්තරා. කුජුත්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා. හැමදාම ගේනවා එතුමි මල්. එදා යනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහෙනම් මොකද අද රජුර වැඩින් සල්ලි දුන්නද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියන 4කට යෙන්නේ. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මං වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකට මිත්‍යෙ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිඹියා ඥානලාභියෝ සෝවාන් වෙලා. පස්සේ තින් සාමාත්‍යතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්තු කිව්වා. අනේ මේ මෑණීනි අපට කියලා දෙන්න මොකක් වේබන් අපට යන්න අවසර නැහැ නෝයි රණහන්නේ. එහෙමනම් මේ බණ කියන්න මං වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස්සාසනයේක සරසලාම වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්ද ඕන. හා හොඳයි කිව්වා. පස්සේ තින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තරාව සොහොඳ පැනින් නාවල සුදු අන්දවල අර උස්සාසනයේ වාඩි කරවල දිසෝර ඔක්කොම බිම වාඩි වුණා මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ෙම සෝවන් වුණානේ කුජුත්තරා. අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 16. ගෙදර වැඩ කරන 16 ධර්මගරුත්වයෙන් ධර්මයේ සැලකුවේ ඇති. කොහොම තියෙනවා. ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවර තියෙන තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැනයි. ඒ කියන්නේ හරිතේ අගිලාන උච්චාරණ වා ප්‍රස්තාවන් වා කරිස්සානි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පින්න තුනක් වටිනවා. දැන් හරිත කියනවානේ හරිත කියන්නේ තනකොළ ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒ සතුන් ඉන්නානේ. ඒ සතුන්ගේ හානි නිසා. ඊළඟට නැතිතෝ අගිලාන උච්චාරණ වා ප්‍රස්තාවන් වා කේලං වා කරිස්කාරණ. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි ආම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ගවල මල මූත්‍ර කෙල හොඳමිය යුතුයි. ඊළඟට නෑ උදේකේ අගිලාන උච්චාරණ වා ප්‍රස්තාවන් වා කේලං වා කරිස්කාරණ. වතුරේ පරිභෝගයේ සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයේ සුදුසු වතුරේ දැන් මුදු වතුරේ නෙමෙයි පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මොහොතර කෙල ආදී නොදැමී ඉතින් ඔයකින් ඒ අවතුම් පැවතුම් කොහොම කියනවා අවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදුවේ 30යි ඔක්කොම 59යි ධර්මදේශනා ගැන 16යි.
ඒක තාත්තේ දන්නවද? ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ආපු කාණ්ඩෙනේ. එංගලන්තෙට අපේ බෞද්ධ ආභාෂය ලැබුණානේ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීතිය අනුව කළා තියෙන්නේ. ඒයින් ආපු අයනේ. ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය. ඒකට කියනවා අර සාරුක්‍ය කියලා. සාරු කියන්නේ සුදුසුකම්. සුදුසුකම්. දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ කන සංවරේ නාසිකාව සංවරේ දිව සංවරේ කාය සංවරේ වචන සංවරේ හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරය පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරය පිහිටන්නේ නැහැ. සංවරය කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගයේ උගන්වනවා. ශික්ෂාපද රැකීම ශ්‍රද්ධාවෙන්. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කරගැනීම සිහියේ. ආජීවයේ සංවර කරගැනීම වීර්යයේ. සිව්පස්ය ගැන නුනින් කාටයුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂාන් කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන ශ්‍රද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලෙ. ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහියෙන්. සිහිය නැත්නම් ඉදුරන් සංවර වෙන්නේ නැහැ. එතකොට දැහැමි ආජීවයක් කරන්න පුළුවන් වීර්යයෙන්. කිරේ නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ. අනික ගන්න ආහාර පාන සිව්පස්සය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිකල සීලය. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි ධාන ගනවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින්න මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ගිලම්පස ජාති. එහම එකක්ම ප්‍රත්‍යේක්ෂාවෙන් ගන්න ඕනේ. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට ඒක දැන් කියන්න ගියොත් බය වෙනවා. වෙලා ඕ නෑ නෑ එහෙම නෙවෙයි කියන්නේ. ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමයේ නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨුව වැඳීම. පසඟ පීඨුව වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නැහැ. සමහරු කරනවාම ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨුව වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුනි මේ මෙහෙ තියා අංජලි කර්මය කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක් පසඟ පීඨ වන්දිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. එනිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවා කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වන්දින තහන. වාඩිලා නිදාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවා නම් නැත්නම් වෙන වැඩකදලා ඉන්නවා නම් එහෙම වෙලාවල අර පාලන ගියොත් එහෙම කලබල වෙලා කරදරයක් වෙනවා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි කාලා වන්දිට දෙන්නේ නැත්තේ සංවරයක් අසංවරයක් වෙනවා. ඒක සමහර විට
දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂේ භික්ෂුවන්ගේ පාලලා වඳිනවා. එතකොට භික්ෂුවන්ද සැකයක් ඇති වුණා අප තාපත් වුණා දු කියලා. බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්න එකට විනේ නීතිය පෙන්නවා. මහණෙනි සදහවක් මව්වරු නැත්නම් කාන්තා පක්ෂයයි වඳිනවම දෙල්ලින් නතුයෙන්නේ. ඒ කියන්නේ මේ ඒ එක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා තියෙනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියන්නේ අල්ලන්න දෙන්න එපා. ඒක ආපති වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියා නම් ආපති වෙන්නේ. එහෙම කියලා තියෙනවා. එතකොට ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බඹයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨ වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ නැහැ. පසඟ පීඨා කියන්නේ මොනවාද? ඔව් ඔව් දෙදන දෙවලමෙන් තනල්ල එහෙම පීඨා වැඩිම. ඒක තමයි අභිවාදනය කියන්නේ. අර අභිවාදෙත්වා කුක්කුටිකන් නිසීදා පෙත්වා යාචි සම්බෝ කියලා එහෙම තියෙන වෙන්නේ නේ. දැන් සමහර විට සාමනීරී කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉස්සර අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකෙන් වාදලා වනේ සිල් ඉල්ලන්නේ. උක්කුටුක කෙනෙක් හැමෝටම බෑ. උක්කුටුක කියන්නේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් පොළවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳීම. එතකොට පොළවට කකුල් දෙක මේ සමබරට කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒකකින් ඉස්සර නම් අපි පය ගන්න හිතයා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕනේ. ඒ උක්කුටුක ආසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනාම සිල් ගන්නකොට සමහරියට දැන් විනය නීතිය අනුව මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යා ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උක්කුටකින් ඉන්න ඕනේ. එතකොට ආපත්‍ය දේශනකොට දින උක්කුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ දැරියත් තමයි දැන ගහගන්නේ. ඊළඟට පසඟ පිටුව වැඳීම තමයි අභිවාදිනී කියන්නේ. ගොලන් දෙන්න නැද්ද? ඔව් අත් දෙක තමයි එස නල්ල පැත්තට ගත්තර ගමන්නේ බිම තියාගෙන. අත් දෙක දිග ඇරලා. නල්ල බිම දිග. නෑ නෑ ඔව් නෙමෙයි. මේ නෙමෙයි. අත් දෙක බිම තියා. ආ නෑ නෑ. හ්ම් වැලිමිට ගෑවෙන්න ඕනේ වැලිමිට ගෑවෙන්න ඕනේ දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා එකක් පිළිගන්නලා පසෙන් පිළිට වඳිනවා අයත් එකක් පිළිගන්න වඳිනවා එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්නේ මෙහෙම තියන්න ඕනේ දැන් යම්කිසි දාන වස්තුවක් නැවතල්ලන්න තියෙනවනේ නැත දාන වස්තු දැන් එක දාන වස්තුව පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුව පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාදී අද් දෙක මෙහෙම තිබුවොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ අවස්ථාවන අනිත් වෙලා මෙහෙම කියලා වදින පච්චදේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා ඵලසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. ඒකෙන් ආනිසංශ කුඩා දඩිය කොට හතර වැඩි හිටියන්නේ පහයි. ඒ ආයු වන්නෝ සුඛං බලං කුඩා දඩිය කොට. වැඩි හිටියෝ නොනින්නේ කරන්නේ. ඒකට ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ පහක් ලැබෙනවා. දැන් ඒකට එයින් ඇති වෙනවා අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහන. ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? හරියටම හරි. නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සලා තෝරගන්න ඕන. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුස්සෙක් නෙමෙයි. මගේ මාන්නේ ගන්නෑ මගේ මාන්නේ පොළොවටම දාන.
දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වෙන්දා රජ කෙනෙක් වෙන්දා සද්දෙවිඳු වෙන්දාත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ. මාන්න සම්පූර්ණයෙන් නැති කළනේ. එතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලපියෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතර මා මහමෙරමෙන් උසගෙන අප මාන්නේ එතන තියෙනවා. එතකොට නිහතමානී වුණා. එනිත මානවීම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒකට සීලයක් කියනවා වන්දනා කියන එක ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමයි සිතේ නිහතමානීකම පිහිටෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ආනිසංශ. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දක වඩා ඉස්සර මේ අවිස්සාවේල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිංහ අමාරු පීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉස්සපාත් කළා වඳිනවා. අරහන් ගුණයට වෙනම වඳිනවා, නව ගුණයට වෙන වෙනම වඳිනවා. ඒ චුද්ද සඥාන වලට එක එකක් ගාන වෙන වෙනවා දිනවා. එතකොට තෙසත්ඥාන එක එකක් ගාන වඳින මොහොම ගණන් කරලා බැලුවාම 137ක් වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධගයාවේ ලාමවරු වඳිනවා ලෑල්ලක් තියවන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහරව වැඳලාම. ඒ මොහොම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එකක් එකතරයක් ඇඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වඳින එක හුස්මට. හොඳට ඩාඩිය දාන. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. එනිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනේ. ඒකට දැන් ඔය කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාච සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයෙන් අපිට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා, සංවරව කතා කරනවා, සංවරව ඉරියව් පවත් වෙනවා. එයින් අපේ සීලයක් පිළිනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටවදී කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්න ගියොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා. හැබැයි හෙටවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව්. මහත්යට වඩා වෙලා ගත වෙනවා. දැන් උච්චාසයන් කියන්නේ පමණට වඩා උස්සු. උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අට්ඨංගුල පාදකන් සුගතංගුලේනි කියලා නීතියක්. අට්ඨංගුල පාදකන් සුගතංගුලේන. දැන් ඇඳක් කුටුවක් වැනි දෙයක් හදනකොට සුගතංගුලෙන් අඟල් 8යි. සුගතංගුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල කෝදුවන් ගන්නේ. දැන් මෙහෙම ගත්තම අඟල් 4යි. සුගතංගුලෙගේ දෙක අපේ අඟල් 3යි. සුගතංගුල කියන්නේ මෙහෙම අඟල් 3යි. එතකොට සුගතංගුල් 8 වරක් 3 24යි. මෙහෙමඟල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට වන මෙහෙමඟල් 12ක්. මෙහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අඟල් 9යි. එතකොට වරුරේන ඒක තමයි. එතකොට සාමාන්‍ය අඟුල් අපේ අඟල් කියන්නේ ඒකට අඟුල්. අඟුල් නේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් ඒ අඟුල්. එතකොට කෝදු අඟල් 18යි. එතකොට යන්නේ කහමාරයි. ඈ තියෙනයි.
ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමෙන් යට. දැන් මේ තියෙනවානේ මේ පුටුව මේ විත්තමෙන් යට කකුල තමයි නියම. විත්තමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසෙන් ආදියාමක් ඒවා ඒක මිම්මට ගන්න. ඒක උස්වින්නත් පුළුවන්, පාතෙන්නත් පුළුවන්. මේ කකුල් තියෙනවනේ වැඩිම ගන්න මේ රේනයි. තියෙන්න අඩු වුණාට කමන්නේ. තියෙන්න වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැරෙ දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවනේ. මෙත්ත, අර්ධේව, ඒවා තියෙනවා 21ක්. අෂපාසන 21ක් තියෙනවා. ආස්තරණ, එතකොට බුද්ධිරි මෙත්ත 21ක් තියෙනවා වර්ග. ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ. එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ පුලුම් ගුදුරි පුලින් කොට අන්න මහා ආසයන. දැන් මේ වගේ ඒවා පුලුම් නෙමෙයිනේ. මම මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග. ඔව් ඔව්. ඒව පුලුම් නෙමෙන නිසා ඒක උච්චා මහා ආසයනට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසනේ දැන් මේවා වාඩි වුණා කියලා ශික්ෂාපදේ කැඩෙන්නේ. ඒකට උස ප්‍රමාණය දැන් ත්‍රිණයට වැඩි නම් මේ කකුල ඒක කපන්න ඕනේ. කපල ගත්තොත් හරි. නැත්නම් අනේ අනිත් පැත්තට වල ගන්න. ඈ? ඔව් ඔව් ඒක තමයි. අර ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප යాగ්‍ර රූප කොටි රූප ආදී කකුල් වල තියෙනවනේ ඒවත් මහා සයන්ත වැටෙනවා. ඒක උච්චාසයනේ මහා සයන. ඒතර සතුම රතු පාට ආස්තරණ රතු පාට වියන් සතු කොට ඒවත් මහා සයන්ත වැටෙනවා. කොහොම තියෙනවා. ඒක පිට ධර්ම ශ්‍රවණී කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන එතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස මිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පත්තී මිනාතේ සමිජ්ජතු